සුබ සන්ධ්‍යාවක් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින බහමුවන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්තී දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අගමැතිගෙන් විශේෂ වැඩපිළිවෙලක් එජාපය මෙහෙවන බලවේගය අද එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවන්නේ වෙන කවුරුවත් නෙමෙයි TNA සංවිධානය පසු පෙළ අපේක්ෂාව මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂේ හිටපු ටයිකෝඩ් කාර්යයන්ට ආණ්ඩුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි මාතරදී සිසු ගැටුමකින් එක් අය කුමාරුට කර්ණාටක ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පසුගිය රජයේ සමයේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. මෙරට ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රයේ නගා සිටුවීමේ වැදගත්කමද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කළා. සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් සමගයි සාකච්ඡාව පැවැත්වුණේ. එම ශ්‍රේෂ්ත්‍රයේ උද්ගත වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් එහි පසුබෑම පිළිබඳ ඔවුන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මෙරට සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ පසුබෑම හා ශ්‍රී ලංකාව පිළිබඳ විදේශවල ගෙන ගිය ප්‍රචාරක කටයුතුවල මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා. මෙවැනි තත්වයක් යලි ඇති නොවීමට වහා පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. සංචාරක කර්මාන්තය පිළිබඳ විදේශිකයන් තුළ ආකර්ෂණීය බවක් ඇතිවන ආකාරයේ ප්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කලාපේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ බදු අය කිරීම පිළිබඳවද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණා. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර රැකියා ඉහළ නැන්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඇති කිරීම පිළිබඳවද යෝජනා වුණා. සංචාරක කර්මාන්තයට අදාළ හෝටල් රැසක් වැසි යමින් පවතින අතර එය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ තවත් කරුණක්. එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මෙහෙවන්නේ දෙමළ ජාතික සංධානයේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තේරීම් කාරක සභාව සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමෙන් අනතුරුව ලෝකයට බහුතරය පෙන්වීම සඳහා නමින් යලි ඡන්දය ගැනීමක් සිදු කළ යුතු බව ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. එම යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග දැඩි කෝපයට පත් වූ දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන් තිරන් මහතා හිටපු සභානායකවරයාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරන අයුරු දක්නට ලැබුණා. කරු කතානායකතුමනි මුළු රටටම බහුතරය පැහැදිලිව පෙන්වීම සඳහා අපි හිටගෙන නමින් ඡන්දයක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හැබැයි මේ ක්‍රමය තියෙද්දී රට පේනවා මේක අලුත් ක්‍රමය ගැනල්ලා. මම ඉඳන් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේම ක්‍රමයක් තිබිච්චාම. මේක වෙලාව නාස්ති කිරීම වෙද්දී ලෝකෙම පෙවුණනේ මේ කොක්කම මේව අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. සමාජය මේ විදිහට කරමු. අවශ්‍ය වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙහෙවන්නේ දෙමළ ජාතික සංධානය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංජන විජේසේකර මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව ප්‍රකාශ කළා. දින කීපයක් පුරාවට මේ රට අස්ථාවර කරන්න හිතාමතාම කටයුතු කරන ඒකපාර්ශ්වික කතානායකවරයාගේ ක්‍රියාකලාපය වර්ජනය කිරීමක් හැටියට තමයි ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු වලින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ අපිට ඉවත් වෙන සිද්ධ වුණේ. පළවෙනි වතාවට තමයි දකින්නේ ලංකා පාර්ලිමේන්තුව ඇතුලේ ඒකපාර්ශ්විකව තමන්ගේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරන කතානායකවරයෙක් පත් වෙලා තියෙනවා. ඊයේ කතානායකවරයා නීති විරෝධී ඡන්ද විමසීම කරන වෙලාවේ අපි දැක්කා ඡන්ද විමසීමෙන් අනතුරුව කිරියල්ල හිටපු අමත්තුමා නැගිටලා නැවත වතාවක් නමින් ඡන්ද ඉල්ලනවා. නමින් ඡන්ද ඉල්ලන වෙලාවේ මුළු රටටම පැහැදිලි වුණා සියලු නීති විරෝධී කුමන්ත්‍රණ පිටිපස්සේ ඉන්න හස්තය කවුද කියලා. අපි දැක්කා සුමන්තිරන් මන්ත්‍රීතුමා තුන්වෙනි පේලියේ ඉඳලා දුවගෙන ඇවිල්ලා පළවෙනි පේලියේ ඉන්න කිරියල්ල හිටපු අමත්තුමාට චෝදනා එල්ල කරනවා දැක්කා. ඔහුව නිහඬ කරනවා
කරනවා දැක්කා ඔහුගේ මතය අයින් කරගන්න කියන පණිවිඩය දෙනවා අපි දැක්කා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාටත් ඒ පණිවිඩය දෙනවා දැක්කා ඒ නිසා අපිට පැහැදිලිව පේනවා අද එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවන්නේ වෙන කවුරුවත් නෙවෙයි TNA සංවිධානය දැන් TNA සංවිධානයේ ආරක්ෂා වෙන්න නම් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වෙන්න නම් TNA සංවිධානයේ ආරක්ෂා වෙන්න ඕනේ අපිට සැකයක් තිබුණා ඇත්තටම අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයද අපිට ඊයේ යම්තාක් දුරකට ඒ සැකය තහවුරු වුණා පසුගිය වසර තුනමාර තුල රජය පාලනය කළේත් ප්‍රතිලාභ ලබා ගත්තේත් ඉංග්‍රීසි කතා කරන ටයි කෝඩ් කාර්යයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිය සේ මරිකාර් මහතා පවසනවා කොළොන්නාව ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂිකයන් පිරිසක් හමු වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂේ හිටපු ටයි කෝඩ් කාර්යයන්ට ආණ්ඩුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ අපි අවුරුදු තුනමාරක් පරිප්පුව කෑවා සියලු දෙනා එකතුලා ඉන්නේ ටයි කෝඩ් කාර්යයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි පෞගිය අවුරුදු තුනමාරේ මේ රටේ සංස්ථා දෙපාර්තමේන්තු වලට සභාපතිලා අධ්‍යක්ෂකලා 1600ක් විතර වත් කරා වැඩිපුරම වත් කරා ඉංග්‍රීසි කතා කරනු ටයි කෝඩ් කාර්යයන් හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකම නැති වෙච්ච දවසේ මේ මොහොත වෙනකන් අරලියගහ මන්දිරය ආරක්ෂා කරන්න ඔය 1600ෙන් 10ක් කතාවේ නැහැ ප්ලේටියක්වත් හම්බෙච්ච නැති තමුන්දාසර තමයි ඇවිල්ලා පක්ෂයයි පාක්ෂිකයයි අරලියගහ මන්දිරේ ආරක්ෂා කරේ කියන අපේ ජ්‍යෙෂ්ඨතම ඇමති කෙනෙක් කියනවා දැන් මේ කට්ටියගේ නල්ලයිස්තු ගන්න මං අහුව මොකටද කියලා නෑ ආයි ගත්තු ගමන් සලකන්න මම කො බම්බුව තමයි කියලා සලකපු හැටි අපි දැක්කනේ ඇමතිලා දානවා උන්ගේ ආශ්‍රයෙන් 3400ක් රස්සාව මන්ත්‍රී වෙච්ච අපිට 2-3යි සංවිධායකලට එකක්වත් නෑ උන්ට මේ පෞගේ අවුරුදු තුනමාරේ අරලිගා මන්දිරේ පස්පා ගන්නවත් හම්බුන්නේ නෑ ඒ නිසා මෙතනින් පස්සේ අපි ඉන්නේ ඇතුලේ ගේමෙන් අපි ඉන්නේ ඩීල් දාන්න දෙන්නේ නැහැ ඒවට විරුද්ධව අපි එහෙම උනොත් එළියට එනවා කියන එක පැහැදිලිව කියන්න ඕන අපි පාර්ලිමේන්තුවේ බෞද්ධරේ අරගෙන තුනෙන් දෙකෙන් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවහරලා අපි මැතිවරණයකට යනවා මේක තමයි වෙලාව අපිට ඡන්දයක් ගන්න මාධ්‍ය වේදිකාව වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා රාජ්‍ය මාධ්‍ය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක් එතන මේ ITN එකයි රූපවාහිනිය තියන් ඉන්නවා මතක තියාගන්න මේ ITN එකේ රූපවාහිනියේ ඒ නියෝග දීලා මහජන දේපළ අවභාවිත කරපු වුණ හිරේ යවනවා කියන එක මම කියන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නැති නායකයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගාල්ලද ශ්‍රීක් විද්වත් සංවිධානය පැවැත්වූ රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රනිල් වික්‍රමසිංහ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුළු මූලධර්ම විනාශ කරපු නායකයෙක්. සිංගප්පූරු ගිවිසුම අසංග්‍රහ මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ද ආරක්ෂා කරේ. හම්බන්තොට වරාය විකුණන මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ද ආරක්ෂා කරේ. වෛද්‍ය පීඨ සියල්ලම අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් වහලා තියෙනකොට මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරේ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ හොරමුර කරුවා. තමගේ මුළු අවුරුදු තුනහමාරම කැත කිලිටි ඉතිහාසෙ වහගන්න ලෝගුව පවර පත් කරගන්න හදන ප්‍රජාතන්ත්‍රවාද. අපිට අදාළ නොවුනොත් එය පක්ෂේතර ප්‍රජාතන්ත්‍රවාදී තියෙන. කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී කියන ගති ලක්ෂණ තියෙන නායකයෙක් නේ රනිල් වික්‍රමසිංහ. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විකෘති වූ අංග එකතු වන කාලයක් දැන් උදා වී තිබෙනවා. බොහෝ කතානායකවරුන් දිවිහිමියෙන් ආරක්ෂා කළ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වර්තමානයේ බරපතල ලෙස උල්ලංඝනය කරමින් තිබෙන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සමාජිකයන් පත්කිරීම ඊයේ සිදු කෙරුණා. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ සමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් තේරීම්කාරක සභාවේ බහුතරය ආණ්ඩු පක්ෂයට ලබා දීමයි. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පටන් කතානායකවරුන් මෙම සම්ප්‍රදාය අනුගමනය කළා. ඒ ආණ්ඩු පක්ෂයේ කටයුතු පාර්ලිමේන්තුවේ සිදු කිරීම සඳහා තේරීම්කාරක සභාව යම් කාර්යභාරයක් ඉටු කිරීම හේතු වෙනුයේ. පාර්ලිමේන්තුවේ කටයුතු පහසු කිරීමටද තේරීම්කාරක සභාවේ වැඩි නියෝජිතයන් පිරිසක් ආණ්ඩුව නියෝජනය කළ යුතුයි. වත්මන් අග්‍රාමාත්‍යවරයා පිළිගෙන එම දුරයට පාර්ලිමේන්තුවේ හිමි අසුන වෙන් කර දුන් කතානායකවරයා තේරීම්කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් වැඩි නියෝජිතයින් පිරිසක් පත්කිරීමට ඉඩ ලබා නොදීමෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි. අනෙක් කරුණ වන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පවත්නා ස්ථාවර නියෝගද උල්ලංඝනය කර තිබීමයි. අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු දිනක තේරීම්කාරක සභාවක් සඳහා ඡන්ද විමසීමක් සිදු කර නැති බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයක්.
කාරක සභා සඳහා නියෝජිතයන් පත් කිරීම වැනි කරුණු සුහදශීලීව මෙන්ම සම්මුතියෙන් මෙතෙක් සිදු වුණා. එහිදී යම් මත ගැටුමක් ඇති වුවහොත් කතානායකවරයා ඊට මැදිහත් වී පියකුසේ ක්‍රියාකර සියලු දිනාට සාධාරණයේ ඉටු කරනවා. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ එම සාධාරණය ඉටුවන්නේ දැයි සැකසහිතයි. මීට පෙර සිට සෑම කතානායකවරයෙක්ම පාර්ලිමේන්තුවේ බලයත් විධායක ජනාධිපතිවරයාගේ බලයත් කියන බලයන් දෙක ඒ දෙක පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව මෙබඳු අවස්ථාවලදී ඉතාම ප්‍රඥාවන්තව කටයුතු කළා. එහෙම නොවුණු තැනක් හැටියට තමයි ඉතිහාසයේ මේ කනගාටුදායක දවස් කීපය සනිටුහන් වෙන්නේ. කතානායකවරයා ව්‍යවස්ථාවට පයින් ගැහුවා, ස්ථාවර නියෝග වලට පයින් ගැහුවා, යලිතරක් කැලෑවේ නීති යටතේ කතානායක ධූරය පාවිච්චි කරන බව එක්සත් ජාතික පක්ෂයේ අතකොල්ලුවක් බවට පත් වෙලා හැසුරුණා. ඒක තමයි ඇත්ත. එක්සත් ජාතික පක්ෂයට ඕන විදියට මේ කමිටුව තේරීමෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යාමට කතානායකවරයා කැලින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බාධා කිරීම තමයි කතානායකගේ බලාපොරොත්තු. බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා සතු බලතල නිවසක ඇති කුළු ගෙඩියකට සමාන කළ හැකි බවයි. නිවසේ සිටින මදුරුවන් විනාශ කිරීමට එම කුළු ගෙඩියෙන් පහර දෙන්නේ නැහැ. ඉන් අදහස් වන්නේ කතානායකවරයා සතුව පාර්ලිමේන්තුවේදී විශාල බලයක් පැවතියද භාවිතයට ගන්නේ අවම බලයක් පමණක් යන්නයි. ඒ අයුරින් කතානායකවරයෙකු අවම බලය භාවිත කරමින් සභාව හැසිරවීමෙන් පාර්ලිමේන්තුවට පමණක් නොව කතානායක දුරයටද නිසි ගෞරවයක් ඇතිවෙනවා. මදුරුවක දුටුසැනින් කුළුගෙඩිය අතට ගන්නා සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේ මෙන්ම කතානායක දුරේ ගරුත්වයද කෙලෙසී යාම වැළැක්විය නොහැකි. නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තුවේ තීන්දුව තීරණගෙන ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ ගත් බව අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. දින 100 කාලය තුල මේ රටේ සුළුතර ආණ්ඩුවක් තිබුණා. ඒක කවුරුත් එක නැගින දෙයක් කරේ නැහැ. හැබැයි අද විතරක් බහුතරය ඉල්ලන්නේ ඇයි කියන එක ඉතාම පැහැදිලිව ඒක දේශපාලනික ප්‍රශ්නයක්. නීත්‍යානුකූල නැතුව අවශ්‍ය අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තුව අවශ්‍ය අවශ්‍ය තීරණ ගැනීම අවශ්‍ය අවශ්‍ය ක්‍රියාකාරකම් වලට යෙදෙනවා නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාවට ගරු කරමින් මේකෙන් නැගිටලා යන එක. එතනදී හොඳම දේ අපි මේ කණ්ඩායම් හැසිරෙන ක්‍රියාවලියට විරුද්ධ නම් අපි නැගිටලා ගිහිල්ලා මේ රටේ ජනතාවට මේ පණිවිඩය ලබා දෙන එක කියලා අපි ඊයේ දවසේ කල්පනා කතානායකවරයා පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමය පෙන්වා දෙනවා. මෙම අවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ ලබා දිය යුතු බවයි එම සංගමේ නියෝජිතින් මතුකම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ. අපිට මහමැතිවරණයක් දෙනවා මේ ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. මේ 122 හැදුනේ කොහොමද කියලා. එක්සත් ජාතික පෙරමුණට කීයද ඉන්නේ? ඉතා සුළු ප්‍රමාණයක්. අපිට පුදුමයි ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට හිටගන්න එක. බටලන්ද කවුද වදකාගාරෙ ගෙනිච්චේ? නෝ රනිල් වික්‍රමසිංහ අපි පත් කරන්නේ නැtei කියලා. අපිට එහෙම වුණා නැtei කියලා. නමුත් ඒකෙන් කාටද වාසිය සැලසෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම ජනතාවගේ පක්ෂයක් නස්. ඔවුන්ට මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. කතානායකතුමාගේ මේ පක්ෂග්‍රාහී බව සහ අත්නොමතිකව මේ ක්‍රියා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මේ රට ඉතාමත් අරාජික තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඕනෑම ආයතනයක නීති රීති රෙගුලාසී තියෙනවා. ඒ ආයතනය කටයුතු කර යුතු පිළිවෙලක් තියෙනවා. පාර්ලිමේන්තුවටත් ඒ එසේම තමයි. තා මේ අවස්ථාවේ මේ රටේ පවතින අර්බුදය සංසිඳ වීම කළ යුතු සහ සුදුසුම දේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම පමණයි. කතානායකතුමාගේ ක්‍රියාකලාපේ මොකද්ද කියන එක තමුන්නාන්සේලා හොඳ හැටි දැක්කා. අදත් බැරි වෙලා තියෙනවා කතානායකතුමාට ස්වාධීනව කටයුතු කරන්න. ජනාධිපතිතුමා ගත් තීරණේ 100%ක් නෙමෙයි 100%ක් හරි. මෙවැනි අර්බුදකාරී තත්වයකදී කළ යුතු හොඳම දේ ජනතා අධිකරණය වෙත ඒ පිළිබඳ තීන්දුවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. කතානායක වරයාගේ ව්‍යවස්ථා විරෝධී හා අත්නොමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රට පුරා තවමත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. හම්බන්තොට මහනගර සභාව හා හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින්ගේ සංවිධායකත්වයෙන් විරෝධතාවක් පැවැත්ුණා. බහුතර ඡන්දයෙන් අගමැති කරපු මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න අර කතානායකට බෑ. අපි අපේ ජීවිත පරිත්‍යාග කරලා හරි මේ ගමන අපසර හරවන්න දෙන්නේ නැහැ. කරු ජයසූරිය ප්‍රමුඛ මේ කණ්ඩායම ගන්න තියෙන අසාර්ථක ව්‍යායාමන් සියල්ලම ගන්නවා. මේ සියල්ල අපි පරාජය කළා. මේ මුචින් කට්ටිය මහින්ද මාත්‍යා දෙක වෙන් කරුවේ මේ රනිල්. රනිල්. දන්නවයි. ඔව් හරි. කුමන්තරේ දාලා මුචින් කට්ටිය එපා කරුවේ.
දැන් අපි ෂේර්ම බැහැලා මහින්ද මාතේට වැඩ කරගෙන යන්නේ. අපි මුස්ලිම් කට්ටිය. නමුත් ඒ වුණාද මහින්ද මාතේ කකුලට මල් තියලා වඳින්න ඕන. ඒ තරමට පින් කළා තියෙනවා යා. රට බෙදන්න. දෙන්නම නෑ. බෙදන්න. දෙන්නම නෑ. රට දියව්. 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 රට දියව්. 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 රට දියව්. මෙරට ජනතාවට බාර දෙන්න මේ මොහොතේ මාතෘභූමිය නිදහස් කර ගැනීම සටන. අරණිකහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටමින් රජයේ දේපල අවභාවිත කරන බවට මවනෙර නගරයේදී අද විරෝධතාවක් පැවැත්ුණා. මේ ඉල්ලන්නේ සර්ව ජනතන්ද බලය. අපි කියනවා රනිල් ගෙදර ඇවිල්ලා ඊළඟ ඡන්දෙන් නැවතවරක් මේ රටේ පාලක ජනතා නායකයා මහින්ද රාජපක්ෂ නැතිතුමා කියන එක අපි කියනවා. ජනතාවට සේවය කරලා තියෙනවා නම් ජනතාව ගාවට යන්න බය නැත්නම් ඇයි මහමැතිවරණයට විරුද්ධව උසාවියට යන්නේ සියලු දෙනා එකතු වෙලා මහමැතිවෙන්න මූණ දෙමු දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඉදිරිපිට දීද උද්ඝෝෂණයක් පැවැත්ුණා අපි ඒ අවස්ථාව ගියා සිග්නෝ කරු ජයසූරිය කතානායකතුමාට කරුණා කළා ඔබතුමා හිටපු කතානායක ඔබතුමා ඉන්න කතානායක නෙමෙයි ඒක නිසා කරුණා කළා ගෙදර යන්න ගිනිකත් හේන නගරයේ පැවති උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගී වුණා අද ලංකා පාර්ලිමේන්තුව තුල ඉන්න කතානායකතුමා එතුමා පාර්ලිමේන්තු සම්පදාය පැත්තක තියෙන. ඒ වගේම පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග පැත්තක තියලා. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ තුල ඇති වෙලා තියෙනා වූ මේ ගැටුමත් එක්ක අද රට අරාජික වෙන තත්යකට පත් වෙලා තියෙනවා. රටේ සැබෑ පරමාධිපත්‍ය ජනතාවට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් තවත් උද්ඝෝෂණයක් රත්ගම නගරයේදී පැවැත්ුණා. महमति वरण्यक पवत्वन इल्लमीन गोडकवीर नगरे दीद विरोधतावक पवत्तुना जनता नियोजित नेतलु विशाल पिरिसक ईटे कुना චන්දදාකින් අයිතිර කරුකල්ලා වහම මහමැතිර පවත්වන ලෙස පාලකෙන්ද බලකර සිටීමට එසේ පියර නොගන්නේ නම් අපි අකණ්ඩ විරෝධතා ව්‍යාපාරයකට මුළු රටම යොමු කරනවා පාර්ලිමේන්තුව අපිරිසිදු කරමින් කතානායකවරයාගෙන යන මේ වැඩපිළිවෙල ජනතාව වෙනුවෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න අද මේ සියලු දෙනාම පාරට බැහැලා ඉල්ලන්නේ මැතිවරණයක් මේ මැතිවරණය මුළු රටේම ජනමතය විමසා බලන මැතිවරණයක් කිය යුතුයි जनता परमाधिपत्य वेनुवेन हडरंगन्नट निदहास कला संधाने लबन ब्रहस्पतिंदा कोलंब कोट्टुव दुम्रिस्थान इदिरिपीट उद्घोषण मालावक संविधान करति बिनवा एम अवस्थावट एक्वन लिस्त कलाकरुवन सीलो देशप्रेमी जनतावगेन इल्लास रेनवा මහජනතාවගේ ලොකුම බලය තියෙන්නේ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විතරමයි. අපි 29 වෙනිදා නිදහස් කලා සංධානයේ කලාකරු ඔක්කොම එකතු වෙලා කොටුව දුම්රියපළ අසල විරෝධතා රැලියක් කරනවා. ඒ සියලු දෙනාටම ආරාධනා කරන එකට සහභාගී වෙලා අපිත් එක්ක මේ රට දය ගොඩ ගන්න ශක්තියක් වෙන්න. මේ පිටරටේ ඒජන්තයන්ට කත් අදින, NGO කාරයන්ට කත් අදින මිනිස්සුන්ගේ පස්සේ යන්න එපා. ප්‍රබුද්ධ මේ රටට දයට සමයට ආදරය කරන කලාකරු හැටියට එන්න අපිත් එක්ක මේ රට ගොඩ නගමු. මම ඔබලගෙන් තා කරුණාවෙන් සියලුම කලාකරුවන් ඉල්ලා සිටිනවා මේ රට අරාජිත වෙන්න නොදී මැතිවරණයකට යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එදාට එන්න අපි මැතිවරණයක් වෙනින් ඉල්ලීම් කරමු ඒ වගේම 4 වෙනිදා හවසට රට බේරා ගන්න ඕගොල්ලන්ගේ සහය වෙන්න අදිස්ථාන පූජාවට සහ 29 වෙනිදාට උද්ඝෝෂණයට සියලුම කලාකරුවන්ට අපි ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න පාට වේද පක්ෂ බේද ඇතලා රට ගැන හිතන කලාකරුවෝ වශයෙන් යාතා අමාරුවෙන් ඉන්නේ බඩගින්නෙන් ඉන්නේ තම මාතෘභූමියේ අනුතරේ තියෙන්නේ එහෙමනම් මේ අගමැතිවරයා සහ ආණ්ඩුව අයින් කරපු එක සාධාරණ ඒක අසාධාරණයි කියනවා නම් ඒක අහන්නවනේ ජනතාවගෙන් එහෙනම් අපි කියන්නේ මහමැතිවරණයක් තියන්න ඒකෙන් ජනතාව තෝරගනි කවුද හරි කියලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තු ඉන්න දෙසේ සභාව කැමැත්ත නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලංකාවේ 1,50,00,000 වෙන ඡන්දදායකයන්ගේ මතය समस्त ශ්‍රී ලාංකිකයන්ගේ මහඬ තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පළමු වතාවට දෙවනු වතාවට තෙවනු වතාවට කිපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වෙනුවෙන් පෙළ ගැහින්නේ අපිට අවශ්‍ය මේ වෙලාවේදී මැතිවරණයක් මැතිවරණයකට යන්න බය වෙන්නට අවශ්‍ය නැහැ ලෝකේ ප්‍රබලම ශක්තිය ජනතාවයි කියන ජනතාවටයි මේ ආරාධනාව කරන්නේ ඒ නිසා අනිවාර්යෙන් පෙළ ගැහින්න මැතිවරණයේ එකහණින් ඉල්ලන එකහඬක් බවට පත් වෙන්න අපිට මේ උසාවි ගිහිල්ලා නඩු දාගෙන ගහමරා ගන්න නෙවෙයි ඕන අපේ නායකයෝ අපි කැමති නායකයෙක් පරමාධිපත්‍යයට ඉඩ දෙන්න ජනතා පරමාධිපත්‍ය ඉහළට ඔසවන්න පාට පක්ෂ අමතක කර එක තැනකට එන්න ලංකාවේ අනාගතය සුබවාදී වෙන්න දෙයයන්ගේ නාමෙන් දැන් ඡන්දේ පවත්වන්න
කියන ඉල්ලීම මුළු රටේම ජනතාවත් එක්ක අපි හඬ නගා ඉල්ලනවා. නැවතත් ප්‍රවෘත්ති දිවයිනේ නිර්දිතික සහ වයඹ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළඳ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර කඳුකර ප්‍රදේශවල ජනතාවට නායාමේ අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද අපදා කලමනා කරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා. දිවයිනේ නිර්දිතික සහ වයඹ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. හෙට දිවයිනේ උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි වාරි කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට වැතිර යනවා. මධ්‍යම සහ සබරගමු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිට ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය लक्षण උනන්දුවෙන්න මෙම ලායම් ලක්ෂණ දුටු බහ වහා මෙම ප්‍රදේශ වලින් ඈත්ව සිටි මිතාමත්ම වැදගත් වෙනවා 1.7 දුරකතර අංකයේ අඛණ්ඩ විවෘතව පවතිනවා අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟේ කිරඹ ආර පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යටපුණා ඌරපොළ පළොල් පිටිය ගෝදාව ආදී ප්‍රදේශ වල කුඹුරු අක්කර 600කට පමණ හානි සිදුව තිබෙනවා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා මේ අතර අධික වර්ෂාවත් සමග රාජාංගනීය ජලාශයේ වාන්දුරුටු හතරක් විවෘත කෙරුණා වර්ෂාව වැඩි වුවහොත් අනිකුත් වාන්දුරුටුද විවෘත කිරීමට සිදුවන නැති බවයි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරන්නේ මාතර ඇලවෙල්ල ප්‍රදේශයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා දෙපිරිස අතර ගැටුම සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා මාතර ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකුයි ඉන් ජීවිතක්ෂයට පත්ුනේ. ඔහු මාතර තිහගොඩ මාහින ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. තුවාල ලැබූ සිසුවෙකු මාතර මහා රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියට සම්බන්ධ පිරිස් හඳුනාගෙන නැති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. මහවිරු සමරුම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැති බව රජය අවධාරණය කරනවා. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුය මහතා සඳහන් කරන්නේ එසේ අවසර ලබා දී ඇති බව හැඟියන අයුරින් කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරිපුල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අභව ප්‍රාප්ත සුබෝධ බණ්ඩාර මහතාගේ දේහයට අග්‍ර මාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට සුබෝධ බණ්ඩාර මහතා 56 වර්ෂ දිවියේ පසු වුණා. දේහය තැන්පත් කර තිබූ වාරියපොළ දෙමට ඔළුව ප්‍රදේශයේ පිට නිවස වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුබෝධ බණ්ඩාර මහතාට සිය අවසන් ගෞරව දැක්වුවා. පෞලිය ඥාතිනිතද අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, SP නාවින් යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු දෙමට ඔළුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවා වේ ශ්‍රී සුමංගල සම්බිද් වහන්සේ බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරුව අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න සම්බිද් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී විරෝධතා පෙළපාලියක් පැවැතුණා.
ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් යුක්තිය හඬමැයින් සංවිධානය කර තිබූ විරෝධතාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. පැමිණි පිරිස විරෝධතා පෙරපාලි වලින් මහනුවර ඔරලෝසු කණුව අසලට රැස්ුණා. එහිදී ජන හමුව පැවැත්තුනේ. රැස්ව සිටි පිරිස ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වෙත සිය ප්‍රසාදය පිරිනැමුවා. මේ කරන්න පුළුවන් උනේ අපේ කතානායකතුමා කෙලින් හිටපු නිසා කියලා මම කියන්න කැමතියි. ගිය සතියේ ලෝකේ කතානායකවරෙක් මුහුණ නොදුන්න ප්‍රශ්න වලට මම මුහුණ දුන්නා. අපි කතානායකතුමාට ස්තුති කරන්න ඕනේ. කිසිඳු නඩු විභාගයකින් තොරව වසර 3ක් මළදිවේ නේසිරගතව සිටි තමා නිදහස් කර ගැනීමට කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අමාත්‍ය ෆස්ස මුස්තෆා මහතාට ප්‍රණාමය පුද කරන බව ලහිරු මදුසංක පවසනවා. මළදිවේින් හිටපු ජනාධිපති ඝාතන තතක් සම්බන්ධයෙන් මොහු සැකපිට අතරංගුට ගෙන තිබුණා. ශ්‍රී ලංකා රජයත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයත් ලහිරු මදුසංක නිදහස් කරන ලෙස කීප වරක්ම ඉල්ලීම් කර තිබුණා. එහෙත් මළදිවේ නේ පැවති රජයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එරට නව ජනාධිපතිවරයාගේ දියුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වූ අමාත්‍ය ෆයිස මුස්තෆා මහතා එරට බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එනුවයි ලහිරු නිදහස් කෙරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අමාත්‍ය ෆයිස මුස්තෆා මහතා ඇතුළු සියලු දෙනාට සිය ස්තුතිය පළ කරන බව ලහිරු මදුසංක ප්‍රකාශ කළා. පළවෙනියෙන්ම මට ස්තුති කරන්න ඕනේ අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ෆයිසල් මුස්තෆා මැතිතුමාටත් මගේ ලෝය පරිෂ අබ්දුල්ලාට MS ඉන්ටර්නැෂනල් ටීම් එකේ මගේ මේ ප්‍රශ්නේ බලපු හැමෝටම මට නම් වශයෙන් කියන්න බැරි වුණත් මගේ මේ ප්‍රශ්නෙට උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. බස් රථ තුල හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් මගේ ජනතාව පීඩාවට පත්වන ලෙස කටයුතු කරන බව කියන බස් රථ සේවකින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අබගස්තෝව පොලිසිය සමත් වුණා. මේ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. දිගු කලක සිට වැලිමඩ මැදවෙල මාර්ගයේ ඇතැම් පෞද්ගලික බස් රථ සේවකයින් හෙරොයින් පානය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු පරීක්ෂාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මැදවෙල ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් තුළ මද්‍රව්‍ය පානය කරමින් සිටි ඔවුන් අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන්නන්. මෙවැනි පිරිස් මගී ජනතාව පීඩාවට පත්වන ලෙස හැසිරෙන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. කුරුණෑගල පුවක්ගස් සන්ධිය ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කුරුණෑගල බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි තරුණයාගේ වයස අවුරුදු 21ක්. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රන්න වීරකැටිය මාර්ගයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. බරපතල තත්ත්වයේ පසුවන තරුණයින් දෙදෙනා තංගල්ල රෝහලේ දැඩි සත්කාර එකකට ඇතුළත් කෙරුණා. වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය තාපයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පුත්තලම විජේබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණුව අවසන් කළ ආධුනික සබලුන් 293 දෙනෙකු විසිර ගියා. 21 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.කේ. පතිරණ මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. ආධුනික සබලුන් අතරින් සෑම අතින්ම අතිශූර සබලා ලෙස සම්මාන දිනාගත්තේ SDS ටයිටස් සබලායි. රජයේ දේපල අවභාවිත නොකර රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන්ද අවධාරණය කරනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ බව කියා සිටියා. දැන් රටේ ආණ්ඩුවක් පත් වෙලා තිනවා. අනේ රනිල් මහත්තයා ආසාවක් දක්වලා තාමත් ඒක ඇතුලේ රිංගගෙන ඉන්නවා. එතුමා නිහතමානීව ඒක බාර දීලා ගියා නම් එතුමට යම් ගෞරවයක් හරි තියෙනවා. අරලියගහ මන්දිරයේදී විච්ච ගෞරවයත් රනිල් වික්‍රමසිංහලා මේ වෙනකොට නැති කරලා තියෙනවා. ඒක නිසා වහාම රනිල් වික්‍රම මහත්තයා මේ අරලියගහ මන්දිරය බාර දෙන්න ඕන එකම තියෙනවා. කතානායකතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ විශ්වාස භංගත් එක්ක දැම් ආණ්ඩුවක් නැහැ කියලා. මේ අගමැති කෙනෙක් නැහැ කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කෙනෙක් නෙමෙයි. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතරයි. ඒ නිසා ඊටමට අරලියගහ මන්ත්‍රීලේ රැඳිලා ඉන්න අයිතියක් නැහැ. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk